සැමට හානි කරන මේ දේවල් පහ අදම නතර කරන්න. ඔබේ සමේ සෞඛ්‍යයට ස්ෘජුව හෝ වක්‍රව ඔබේ දෛනික පුරුදු බලපානවා. වැරදි පුරුදු හඳුනාගෙන ඒවැ නිවැරදි කර ගැනීම තුලින් ඔබේ සමට සිදුවෙන අයහපත් දේවල් වලින් බේරෙන්න ඔබටත් පුළුවන් වෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඔබේ සම විනාශ කරන්න පුළුවන් වැරදි දේවල් කිහිපයක් ගැන. බලන්න ඔයාලා මේව දැනගෙන හිටියද කියලා. ඔබ අවදි වූ විට ඔබේ මුහුණ නොසේදීම බොහෝ දෙනෙක් සිදු කරන ඔබේ සමට හානි කළ හැකි දෙයක් තමයි මේ. ඔබේ සම මත බැක්ටීරියා රැඳී සිටීමට ඔබේ මුහුණ පිරිසිදු නොකරන විට පුළුවන්. බොහෝ දෙනෙක් අවදිව විකස දත් මැද්දත් මුහුණ පිරිසිදු කරනවා නම් හරිම අඩුයි. ඔබ නිදා සිටින විට අපද්‍රව්‍ය සහ සෙබන් මෝර්නින් මතු පිටින් දිස්වීමට පටන් ගන්නවා. මෙම හේතුව නිින්දේදී ඔබේ සම අලුත් වැඩියා වීම වගේම ඔබේ සම මේ කාලෙදි නැවත සකස් වෙනවා. නිින්දේ ප්‍රතිලාභ වැඩි කිරීම සහ ඔබේ සමට කිසිදු බැක්ටීරියාවක් නොමැති බවත් එය පිරිසිදු බවත් සහතික කිරීමට උදේ අවදිව වහාම හොඳ පිරිසිදු කිරීමක් ඔබේ මුහුණට ලබා ගැනීමට අමතක නොකරන්න. හදිසි කුරුල ඇතිවීමට සහ සම අඳුරු හෝ අධික ලෙස තෙල් සහිත වීමට හේතුව තමයි ඔබ මේ පියවර මගහැරීම. සන්ස්ක්‍රීන් භාවිතා නොකිරීම. සන්ස්ක්‍රීන් ඔබ නිවසින් බැහැරව නොගිය බොහෝ වැදගත් වෙන දෙයක්. දිවා කාලයේදී එළියේ සිටින විට මෙන් හානිකර තත්වයක් ඔබේ ජනේල වලින් ඔබට වැටෙන හිරු කිරණ වලින්ද ඔබට ලැබෙන්න පුළුවන්. සන්ස්ක්‍රීන් සෑම කාල පරිච්ඡේදයක් සඳහාම භාවිතා කිරීම වඩාත් ඵලදායි. සමේ වයස්ගත වීමේ සලකුණු පැහැපත් පැහැය සහිත අඳුරු ප්‍රදේශ රැලි සහ අඳුරු පැල්ලම් පෙනෙන්නට තිබීම සන්ස්ක්‍රීන් භාවිතා නොකරන විට සිදුවෙනවා. අධික ලෙස ස්ක්‍රබ් කිරීම. ෆේස් ස්ක්‍රබ් නිවැරදිව භාවිතා කිරීම සියලුම සම වර්ග සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඔබේ මුහුණේ සම පිරිසිදු කිරීම සඳහා මෘදු ෆේස් මාස්ක් එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි. සාමාන්‍ය සම වියලීම සඳහා සතියකට වරක් මෙය භාවිතා කිරීම සුදුසු වෙනවා. තෙල් සහිත සමක් ඇති අයකට සතියකට දෙවරක් හෝ තුන්වරක් භාවිතා කිරීම තුළින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අධික ලෙස බලය යොදමින් ස්ක්‍රබ් කිරීම නොකරන්න. සම මත්තු පිටට එරෙහිව කටුක සීරීම් වලින් භාවිතා කිරීමෙන් යහපතට වඩා හානියක් සිදුවීමට හැකි. ඔබේ සමේ කුරුලෑ පැවතීම, සමහර අපිරිසුදුකම් සිරවි, වේදනාකාරී බිඳ වැටීම් ඇතිවීම මෙමගින් ඇතිවන ඝර්ෂණය නිසා සිදුවිය හැකියි. කොට්ට සහ ඇඳරෙදි නිතිපතා පිරිසිදු නොකිරීම. ඔබ නිදා සිටින විට බැක්ටීරියා එකතු කිරීමට ඔබේ කොට්ට සහ ඇඳරදි වලට හැකි. ඔබේ සමෙන්, ඔබේ මුඛයෙන් සහ හිසකෙස් වලින්ද විස බීජ එක් වෙනවා. මේ සියල්ල නිසා ඔබේ සමට කරදර වලට මුහුණ දීමට සිදු වෙනවා. සමේ කරදර වලින් ඔබේ මුහුණ බේරා ගැනීමට නම් සෑම දින දෙකකට හෝ තුනකට වරක් ඔබේ ඇඳරදි සහ කොට්ට ආවරණ වෙනස් කර පිරිසිදු මුහුණවරකින් ඒවා ප්‍රතිස්ථාපනය කරන්න. ඇඳට යාමට පෙර සම රැකවරණය නොකිරීම. ඔබේ සමට අත්‍යවශ්‍යම සත්කාරය මගහැරීම ඔබ මෙය නොකළහොත් සිදුවේවි. ඔබේ ශරීරය සැහැල්ලුවෙන් සිටින විට සම ආරක්ෂණ නිෂ්පාදන හොඳින් අවශෝෂණය කිරීමට හැකියාවක් ඇත. ඔබේ සම නින්දට යාමේදී වඩාත් හොඳින් අලුත් වැඩියා කරයි. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් SL Beauty Show අපේ channel එක subscribe කරලා යට තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔබ ලොක්කම පරිස්සමට ඉන්න.